හිතවත් මිට්ටුවන්. මේ නිශ්චිත මොහොත වෙන විට කාඩිනල් මැල්කම් රංජිත් එක්ක ගෝඨා ඉන්නේ දැඩි යමනාපේ. මේකට ප්‍රධාන හේතුව තමයි ගෝඨාභය රාජපක්ෂගේ ඩෙබිඩි ප්‍රතිපත්තිය කාඩිනල් මැල්කම් රංජිත් ප්‍රසිද්ධියම විවේචනය කිරීම. මීට පෙර කාඩිනල් මැල්කම් රංජිත් කියලා කියන්නේ කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරපු තාක්කඩි. ඒ කෙසේ වෙතත් කාඩිනල් මැල්කම් රංජිත් මේ නිශ්චිත මොහොතේ අතිශය ප්‍රගතිශීලී තීරණයක් ගනිමින් ඔහු ප්‍රසිද්ධියේ ගෝඨාභය රාජපක්ෂගේ 20 වෙනි සංශෝධනයේ පවා හෙලා දැක්කා. ඒක ඒකාධිපති ව්‍යුරුවක් කියලා හඳුන්වනවා. මේකත් සමගම විශේෂම ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ දැඩි යමනාපේ. විශේෂයෙන්ම කාඩිනල් මැල්කම් රංජිත් සමග විතරක් නෙමෙයි මේ වෙනකොට ඔහු දැඩි අමනාපයෙන් ඉන්නවා විජේදාස රාජපක්ෂත් සමග. ඒ නිසා තමයි ඔහුගේ ආරක්ෂාව අඩු කරේ. කෙසේ වෙතත් මිට්ටෝරුනි, මේ නිශ්චිත මොහොතේ ඔබ දකින්නට ඇති එක්තරා කාන්තාවක් කාඩිනල් මැල්කම් රංජිත් අතිශයම පහත් භාෂාව භාවිතා කරමින් කිසිදු සාක්ෂියකින් තොරව බරපතල චෝදනා එල්ල කරා. මේ කාන්තාව අවුරුදු 43ක් වයස ඇති බත්තරමුල්ල ප්‍රදේශයේ ජීවත් වෙන දීප්ති මදුසංක කියන කාන්තාව. මේ කාන්තාව මීට පෙරත් මෙවැනිම ආන්දෝලනාත්මක කතන්දර කියලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවන්නම් ලෝකයේ මානසික රෝග හඳුනාගන්නේ මනෝරෝග නිර්ණායකයකින්. මේක අවුරුදු 4කට සැරයක් ඇමරිකාවෙන් නිකුත් කරනවා. මේ මනෝරෝග නිර්ණායකයට අනුව කිසියම් පුද්ගලයෙක් තමන්ට නැති බලයක් තියෙනවායි කියලා හිතාගෙන ඒ ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් සලකන්නේ හිස්ටීරියා රෝගියෙක් හැටියට. මිට්ටෝරුනි, හැබැයි අපේ රටේ අදක්ෂකම දක්ෂකමක් හැටියට සලකනවා. අපේ රට විද්‍යාත්මක ලෝකේ අවිද්‍යාත්මක විදිහට වැඩ කරන රටක්. මේ නිසා අපේ රටේ ඉන්න සමහර හාල්පාරු දේශපාලුවෝ තනිකර යැපෙන්නේ අන්ධ විශ්වාස මත. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔවුන් වැඩ කරන්නේ තමන්ගේ හෘද සාක්ෂියට පිටින්. ඉතින් මේ අදාළ කාන්තාවත් තමාට ඊශ්වර දෙවියන්ගේ බලපෑම තියෙනවා කියලා තමයි ඇය කියන්නේ. ඒ විතරක් නෙමෙයි, ඇය කියනවා තමන් අතීතයේදී කුවේණිය කියන කාරණේ. මිත්‍රෝනි, ඔබ අංගොඩ රෝහලට හෝ කිසියම් මානසික රෝහලකට ගියොත් ඔබට දකින්නට පුළුවන් ක්‍රිස්තුස් වහන්සේ කියාගන්න කීප දෙනෙක් එතන ඉන්නවා. විවිධ ආකාරයේ එක්ක දෙවිවරුන්ගේ බලයේ තියෙන මේක එක්තරා ලෙඩක්. හැබැයි මේ වෙනකොට කාලකන්ණි දේශපාලෝ මොවුන් පස්සේ යනවා. විශේෂයෙන්ම ඔබ දකින්නට ඇති මහින්ද රාජපක්ෂ උදේ හවස මිරිකන බෝලයක් අතේ තියෙන. නාමල් රාජපක්ෂත් බෝල මිරික මිරික තමයි හැම වෙලේකම ඉන්නේ. මේ අදාළ කාන්තාව කිට්ටුවේ මාස්ටර් කරනවා බන්දුල ගුණවර්ධන. ඒ විතරක් නෙමෙයි, හිටපු මහ ඇමති තුමා, ඒ කියන්නේ ඉසුර දේවාප්‍රිය. කෙසේ වෙතත් මිත්‍රවරුනි, මේ ගංගාරාමේ සමග කිට්ටුවෙන් ගනුදෙනු කරන කාන්තාව. මේ වෙනකොට හෙලි වෙලා තියෙන්නේ මෑමේ කරලා තියෙන්නේ පොහොට්ටු පක්ෂයේ උවමනාව. හැබැයි ඔබ දන්නවා වැඩේ හැරගියොත් සාමාන්‍යයෙන් ගෝඨා එකට ආචාර දක්වලා එකී අපේකෙක් කියන. හැබැයි වැඩේ කෙලවිල ගියොත් ගෝඨා කරන්නේ බිල්ලට දෙනේ. හැබැයි මිත්‍රවරුනි, කිසියම් කෙනෙක් කත්තඩංගුවට ගත්ත පමණින් ඔහුට දඬුවම් කරනවායි කියලා කාරණයක් නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ සිද්ධ වෙන්නේ කිසියම් කෙනෙක් කත්තඩංගුවට අරගෙන මේ ප්‍රශ්නේ යට වුණාට පස්සේ අතාරින එක. ඉතින් මිත්‍රවරුනි, දවසින් දවස රට බල්ලට යනවා. බල්ලු පාලනයට එනවා. මෙන්න මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. අන්නේ සඳහා අපි සියලුම දෙනා එකවන්ව කැපෙමු. මිත්‍රවරුනි, අරකින්තු ජයග්‍රහණයක් නිමිතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.